විසයි 22 විසයි විශ්ව ලෝක කුසලානය ආරම්භ වෙනවා ඉතාමත් කම්පණයකට මුහුණ දෙමින් තමයි තරඟාවලිය ආරම්භ කරන්නේ නැත්තම් මේකට කියන්නේ අප්සෙට් වින් එකක් කියලා නැත්තම් ජයග්‍රහණය කරන්නට හිටපු කණ්ඩායම පරාජයටපත් කර පරාජය වෙයි කියලා හිතපු කණ්ඩායම ජයග්‍රහණය කර අමුතු පන්නේ කැරකීමක් සිදු වෙමින් තමයි තරඟාවලිය ආරම්භ වන්නේ කාඩ්නියාපාක් ජිලෝන් ක්‍රීඩාංගණය කියන්නේ එහෙම ජාත්‍යන්තර ක්‍රිකට් වැඩියෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩාංගණයක් නොවේයි දැනටත් පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයක් විදිහට තමයි සැලකෙන්නේ මෙහි තනතිල්ල අමුතුවෙන්ම ගෙනත් සබි කරපු විස්තරයක් පැවසෙනවා ඒ කියන්නේ මේ පවතින තනතිල්ල පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය වුණාම ඉවත් කරන කතාවක් තමයි පැවසෙන්නේ කොහොම වුණත් ක්‍රිකට් වලට හුරු පුරුදු ක්‍රීඩාංගණයක් නෙවෙයි මෙහි තනතිල්ල සම්බන්ධයෙන් අතීතයේ සම්බන්ධයෙන් එහෙම මහා ලොකු දත්ත වාර්තා දන්නේ නැහැ තරඟාවලියේ පළවෙනි තරඟයේ ඉතින් මේ දෙවන තරඟයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකට හොඳ අත්දැකීමක් ශ්‍රී ලංකාවට වෙච්ච දේ මේ තනතිල්ල තුල ඉතින් ශ්‍රී ලංකාවට කිසිම අවහරණක් නැහැ නැමිබියාවටත් ඒ ආකාරයටමයි නමුත් ශ්‍රී ලංකාවේ අවාසනාවට මොකද ශ්‍රී ලංකාව තමයි තරඟයේ ජයග්‍රහණය කරන්නට ඉන්න කණ්ඩායම ඔවුන්ට පීඩනය වැඩි පළවෙනි වටේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය කණ්ඩායමකුත් නෙවෙයි කොහොම වුණත් මේ ප්‍රබල කණ්ඩායම් මේ වගේ කුඩා කණ්ඩායමක ක්‍රීඩා කරනකොට තිබෙන පීඩනය ඉතාමත් වැඩි මොකද හදිසියේවත් පරාජයට පත් වුණොත් එහෙම සියල්ලම අවසානයි ඉතින් අවසානයේදී සිදු වුණේ මේ පීඩනයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දෙවිගේ ආකාරයක් තමයි අවසානයේදී පෙනියන්නේ තරඟයේ දිහාවට આવොත් ලකුණු 163යි කඩලු 7යි පන්දුවාර 20ේදී පන්දුවට පහර දීමට ආරාධනා කර ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියානු කණ්ඩායම ඒ ලකුණු ප්‍රමාණය රැස් කර ගන්නවා ඉතින් මෙහි සිදු වෙච්ච තවත් කාරණයක් තමයි අවසාන පන්දුවාර 5 සහ අවසාන පන්දුවාර 10 කියන පන්දුවාර ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබෙනවා පළවෙනි පන්දුවාර 10ට නැමිබියාව ලබා ගන්නේ ලකුණු 59යි කඩලු 3යි ලකුණු 104ක් ලබා ගන්නවා අවසාන පන්දුවාර 10ට එයිනුත් අවසාන පන්දුවාර 5 තමයි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් වැඩියෙන්ම ලකුණු ගිලිහි තිබෙන්නේ පන්දුවාර 15ක් අවසානයේදී ලකුණු පූර්ව සඳහන් වන්නේ ලකුණු 95යි කඩලු 6යි ඉතින් එතෙන් පටන් අවසාන පන්දුව වන තෙක්ම ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා කඩුල දැවියන්නේ අවසාන පන්දුවේදී ලකුණු 68ක් ලබා ගන්නවා අවසාන පන්දුවාර 5ේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වන සම්බන්ධතාවය තමයි ෆ්‍රයිලින්ක් නැමැති ක්‍රීඩකයෙක් සහ ස්මිත් නැමැති ක්‍රීඩකයෙක් එකතුව පන්දු 33කදී ලකුණු 69ක් ලබා ගැනීම ඉතින් තරඟයේ වීරයා බවට පත්වන්නේත් ජන් ෆ්‍රයිලින්ක් නැමැති ක්‍රීඩකයෙක් මොංගේ නම්ගම් හරියටම නම් දන්නේ නැහැ උච්චාරණයේ ප්‍රශ්නයක් තිබෙනවා නම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒට සමාව ඉල්ලනවා කතාව ඒක නෙමෙයි ඉතින් ඔහු කඩු දෙකකුත් ලබා ගන්නවා ලකුණු 26කට ඉතින් පිත්තෙන් සහ පන්දුවෙන් ඔහු තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළේ පන්දු යැවීමේදී හොඳම පන්දු යැවීම වාර්තා කර තිබෙනේ මහීස් තීක්ෂණ පන්දුවාර 4යි ලකුණු 23කට එක් කඩුල්ලයි වනිදු හසරංග පන්දුවාර 4යි ලකුණු 27කට එක් කඩුල්ලයි පන්දුවාරයක වේගය 6.75යි මහීෂ්ගේ පන්දුවාරයක වේගය 5.75යි ඔවුන් දෙදෙනා තමයි හොඳින් පන්දු යැවුවේ නමුත් අනෙත් වේග පන්දු යවන්නන්ට ලකුණු 9කට වඩා පන්දුවාරයකට ලබාගෙන තිබෙනවා මේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය බවට පත් වී තිබෙන්නේ දුෂ්මන්ත චමීර පන්දුවාර 4යි ලකුණු 39 එක් කඩුල්ලයි පන්දුවාරයක වේගය 9.75යි ප්‍රමෝද් මදුෂාන් පන්දුවාර 4යි ලකුණු 37යි කඩුලු 2යි පන්දුවාරයක වේගය 9.25යි පහයි චාමික කරුණාරත්න පන්දුවාර 4යි ලකුණු 36යි එක් කඩුල්ලයි පන්දුවාරයක වේගයෙන් 9යි. ඉතින් දසුන් ශානක සහ ධනංජය සිල්වා කියන දෙදෙනාම සිටියා. ඔවුන් දෙදෙනා පන්දුවාරයක් දෙකක්වත් යැව්වෙත් නැහැ. මොකද මේ වේග පන්දු යවන්නන්ට අවසාන පන්දුවාර 5ේදී තමයි මේ ප්‍රහාරය එල්ලවන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අලුතින් පන්දු යවන්නට ධනංජය සිල්වා සහ දසුන් ශානකට පැමිණීමටත් හැකියාවක් නැහැ කියන එක තමයි ඉතින් අපට තේරුම් ගන්නට වන්නේ. කොහොමනත් අවාසනාවන්ත සිද්ධියක් මේ අවසාන පන්දුවාර 5 නිසා තමයි ශ්‍රී ලංකාවට තරඟයේ පරාජයට පත්වන්නට සිදුනේ කියන එක අවසානයේදී අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොයිම අවස්ථාවකවත් ජයග්‍රහණයේ මාවතට පැමිණියේ නැහැ. ආරම්භයේ සිටම පරාජය ඔසවාගෙන තමයි ක්‍රීඩා කරේ. මොකද ලකුණු 12දී එක් කඩුලක් දැවී යනවා ඒ කුසල් මෙන්ඩිස් මොකද විශාල පහරවල් එල්ල කරන්නට ගියාට කිසිම අවස්ථාවක මේ පිටියේදී එවැනි පහරවල් පැහැදිලිව එල්ල කරගන්නට බැරි තත්ත්වයක් තමයි පෙනියන්නේ සියලුම පන්දු උඩ ගියා විශාල පහරවල් එල්ල කරන්නට ගියායින් පසු විශේෂයෙන් බානුක රාජපක්ෂ කුසල් මෙන්ඩිස් දසුන් ශානක මේ සියල්ලම ලොකු පහරවල් එල්ල කරන්නට ගොස් උඩ පන්දු ලබා දී තමයි දැවියන්නේ අනෙක් කාරණේ තමයි නැමිබියානු කණ්ඩායමේ ඔවුන් ටෙස්ට් වරම් දිනාගෙන නැති සම්පූර්ණ සමාජිකත්වයේ ICC නැති වුණත් ඔවුන්ගේ පන්දු රැකීම
ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණා අප දැක්කා දසුන් චානකගේ උඩපන්දුව සහ තවත් උඩපන්දු කිහිපයක් ඉතාම විශිෂ්ට ලෙස ඔවුන් රැකගත්තා කිසිදු උඩපන්දුවක් ගිලිහුණේ නැහැ අනෙක් කාරණය තමයි ඔවුන්ගේ යවුන් ක්‍රීඩකයේ චිකොංගෝ නැමැති ක්‍රීඩකයා එක් පන්දුවාරයකදී කඩලු දෙකක් පිටපිට දබා ගත්තා ඒ දනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිසංකරම් වේගයෙන් පන්දුවට පාර දීමට ගොස් තමයි දැවි ගියේ නමුත් දනුෂ්ක ගුණතිලකට හිතන්නටවත් බැරි වුණා එක් පන්දුවයි පළවෙනි පන්දුවෙන්ම දැවි ගියා ඉතින් මේ පිටපිට කඩලු දෙකක් දැවී යාම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව බවට ජාත්‍යන්තර විස්තර විචාරකේ නෝත් විශ්ලේෂණය කරනවා ඒ කියන්නේ ඒ පීඩණය තමයි මොකද ඒ වන විට ලකුණු 21යි කඩු 3ක් බවට පත් වුණා පවර් ප්ලේ අවස්ථාවේදී පන්දු වාර 3යි පන්දු 3ක් පමණයි ඒ වන විට සටහන් වන්නේ ඉන් අනතුරු ධනංජය සිල්වත් දැවියනවා පන්දු වාර 6යි පන්දු 3කදී 40යි 4යි ඊළඟට පස්වෙනි කඩුල්ල දැවියනවා බානුක පන්දු වාර 10යි පන්දු 3යි ඒ ආකාරයට දිගින් දිගටම කඩුළු වැටෙන එක විතරයි සිද්ධ වුණේ කිසිම සම්බන්ධතාවයක් තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ එනම් ඉතාම කනගාටු දායක තත්වයක් ඉතින් මේ කණ්ඩායම ආසියානු කුසලානේ ජයග්‍රහණය කර පකිස්තානයේ ඉන්දියාව අංක 1 අංක 2 කණ්ඩායම් වලට පහර දී ජයග්‍රහණය කළ ශූරතාවය දිනු කණ්ඩායම ඉතින් ඔවුන්ට ක්‍රිකට් කියා දීමට අවශ්‍යතාවයක් නැහැ නමුත් අවාසනාවට ඒ කිසිදු දෙයක් සාර්ථක වන්නේ නැහැ හොඳම සම්බන්ධතාවය පවත්වන්නේ පන්දු 24කදී ලකුණු 34ක් බානුක සහ දසුන් චානක ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාවි කියා සිතුනත් බානුක රාජපක්ෂත් හොඳින් වෙනදාට වඩා ටිකක් වේගය අඩු කර තමයි ක්‍රීඩා කරේ ඒ අවාසනාවන්ත ලෙස ඔහු විකටුවේ ඉදිරියට ඇවිත් එල්ල කළ පහරේදී පන්දු යවන්නා පන්දුවේ වේගය වෙනසක් සිදු කරා එයින් තමයි පිටියේ ඈත කෙළවරේ උඩ පන්දුවක් රැක ගන්නවා ඉතින් මේ පිටියේ ඒ තරම් ලෙහෙසි නැහැ හය පහරවල් එල්ල කරන එක නැත්නම් ලොකු පහරවල් එල්ල කරන එක ඒ වගේම පන්දුව ඇදී යන්නේ නැහැ ක්‍රීඩාංගනේ ඒ තරම් වේගවත් තනකොළ සහිත ක්‍රීඩාංගණයකුත් නෙවෙයි කොමනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තරම් වාසිදායක තත්වයක් නෙමෙයි මෙතන තිබුණේ සෑහෙන අවාසිදායක තත්වයක් කොමුණත් ඉතින් ලකුණු 55කින් පරාජයට පත් වීම නම් ටිකක් වැඩි පරතරයක් විදිහට තමයි පෙනෙන්නේ මොකද ඉදිරියට යනකොට ලකුණු වේගය 90 කණ්ඩායම් තෝරන්නට සිද්ධ වේවිද මොකද වර්ෂා තත්වයක් තිබෙනවා මේ වර්ෂා තත්වයත් එක්ක තරඟ ක්‍රීඩා කිරීම කොහොම වේවිද කියන එක දන්නේ නැහැ ඉදිරියේදී ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් තත්වයක තමයි සිටින්නේ ඒ අප හංගන්නට අවශ්‍යතාවයක් නම් නැහැ එය පැහැදිලිවම ප්‍රකාශ කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු පූර්වයේ ලකුණු වේගයේ ඍණ 2.75 ඉතාමත් පහළ අගයක් ඉතින් නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය සිටිනවා මේ කණ්ඩායමේ මේ කණ්ඩායම් දෙකටම එරෙහිව ජයග්‍රහණ ලබා ගත යුතුයි අප දෙවන වටේට යනවා නම් නැමීබියානු කණ්ඩායම දැන් පහසුවෙන් අංක 1 බවට පත්වෙන ස්වභාවයක් තමයි පෙනී යන්නේ මොකද හිටපු අමාරුම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් ඒ කඩේම ජයග්‍රහණය කරලා අවසන් ඉතින් නැමීබියානු කණ්ඩායම කොහොම වුණත් මෙහෙම ප්‍රශ්නකුත් තිබෙනවා නැමීබියානු කණ්ඩායම දැන් ජයග්‍රහණය කළ එකේ ඔවුන් දිගටම ජයග්‍රහණය කළොත් හොඳයි කියලා හිතනවා මොකද නැත්තම් නැමීබියානු කණ්ඩායමට එරෙහිව නෙදර්ලන්තයේ ජයග්‍රහණය කරලා නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍යය ජයග්‍රහණය කරලා ඒ වගේ කවලං සිද්ධියක් සිද්ධ වුණොත් එහෙම ඊළඟට ලකුණු වේගය 90 තමයි දෙවන වටේට යන්නට වන්නේ. ඉතින් එක් කණ්ඩායමක් කොහොම හරි සම්පූර්ණ තරඟ ජයග්‍රහණය කරන එක දෙවන කණ්ඩායමට වාසි සහගත වෙන්නට පුළුවන්. අනෙක් ප්‍රධානම කාරණය තමයි අප මෙහි හෙඩ්ලයින් එක බවට පත් කරගත්තේ ලෝක කුසලානය ICC අනතුරු ඇඟ වූ ලෙස වූ පරාජය විදිහට මොකද අප ඔබ වෙත ලිපියක් ගෙනාවා ටික දවසකට පෙර ICC විසින් මේ කණ්ඩායම් පිළිබඳව නැත්නම් මේ තරඟාවලිය පිළිබඳව මොකද්ද දක්වන විශ්ලේෂණය කියලා එහිදී තිබ්බා පැහැදිලිවම නැමීබියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟේ ඉතාම වැදගත් තරඟයක් බව. එයා අප දන්නේ නැහැ මොකද්ද මේ ඔවුන් කොහොමද ඒක කිව්වේ කියන එක. විශේෂයෙන්ම මට මතක විදිහට තරඟේ 11ක් පිළිබඳව තමයි වැඩි අවධානය යොමු කර තිබ්බේ. එහි ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළවෙනි තරඟේ ඉතාම වැදගත් තරඟයක් බව ඔවුන් පවසා සිටියා. ඉතින් එය දැන් සනාථ වී තිබෙනවා. ඒ ICC කොහොම කිව්වද කියන එක දන්නේ නැහැ. මොකද මේ තරඟය තමයි ඉතාම වැදගත්ම තරඟය. මොකද නැමීබියාව දැන් ජයග්‍රහණය කරාට පස්සේ දෙවන වටේට යන්නේ කවුද කියන එක තීරණය කරන්නට වෙන්නේ ඉතාම සැක සහිත විදිහට. ඉතින් පහසුවෙන් නැමීබියාව දැන් ඉදිරියට යනකොට දෙවන වටේට අංක 1 වී ශ්‍රී ලංකාවේයි කියා ලෝකෙම සිදුවත් දැන් එය සිදුවන්නේ නැති පාටක් තමයි පෙනී යන්නේ. ලංකාව අවදානම් කාණ්ඩයට වැටී තිබෙනවා.
ඉතින් ICC වැදගත් තරගයක් විදිහට මේ නම් කරා ඒ විශේෂම හේතු වන්නට පුළුවන් මොකද තරගාවලියේ තනතිලි දන්නේ නැහැ තරගාවලියේ ස්වභාවය දන්නේ නැහැ ක්‍රීඩාංගන දන්නේ නැහැ ඒතොර පළවෙනි තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකට විශාල අභියෝගයක් තිබෙනවා මේ තරගාවලියේ මේ තත්වයන් මේ ක්‍රීඩාංගනවල තත්වයන් මේ රටේ තත්වයන් කොහොමද කියලා හඳුනා ගන්න. ඉතින් ඒක නිසා විය හැකි ICC මේ පළවෙනි තරගය ඉඳන්ම වැදගත් තරගය 11න් එක් තරගයක් විදිහට නම් කරේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වැදගත් තරගයක් තමයි ශ්‍රී ලංකා අපිට ඒ වැදගත් තරගයක් තමයි මොකද අපට පරාජය හිමි වුණේ අපි අවදානම් කාණ්ඩයට වැටුණු හින්දා. දැන් ඉතින් අපට තිබෙන්නේ මේ ආසියානු ශූරයන්ට කියන්නට ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියන්න. ඉතින් ඉතිරි තරග දෙක වර්ෂාවෙන් බාධාවක් නොවී පැවැත්වීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ මීළඟ තරගය පැවැත්වීමට නියමිතයි 18 වෙනිදා එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායමට එරෙහිව එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් 10:00 තමයි ආරම්භ වන 1:30ට ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ රාත්‍රී තරගයක්. ඉන් අනතුරුව අවසාන තරගය සහ තීරණාත්මක තරගය ඒ කියන්නේ ශ්‍රී ලංකාවද නැත්නම් වෙනත් කණ්ඩායමක්ද යන්නේ කියන එක තීරණය වෙනවා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ තුන්වන තරගයෙන් ඒ වෙන විට ගොඩක් දේවල් තීරණය වී තිබේවි. ඒ අනුව නෙදර්ලන්තයේ සහ ශ්‍රී ලංකාව උදෑසන තරගයක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් 20 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ වෙන විට අපට දැනගන්නට පුළුවන් ශ්‍රී ලංකාවට තිබෙන හැකියාව මොකද්ද දෙවන වටේට යන්න කියන එක. ඉතින් කොහොම වුණත් එක්සත් අරාබි එමිරාජ්‍ය තරගයේ ජයග්‍රහණය කළ යුතුයි, නෙදර්ලන්ත තරගයේ ජයග්‍රහණය කළ යුතුයි අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න තරගාවලිය නැත්නම් ඒ කණ්ඩායම් දෙක අභිබවා යන්න නම් ඉතින් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. කිසිම සමාවක් සහ කිසිම ලිහිලක් ලැබෙන්නේ නැහැ ආසියානු ශූරයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් බොහෝ ජාත්‍යන්තර විස්තර විචාරකයන් විශේෂ මහර්ෂා බෝග්ලි වැනි විචාරකයන් පැවසුවේ ඉන්දියාවට ගහලා පකිස්තානයට ගහලා ඇෆ්ගනිස්තානයට ගහලා ලෝක කුසලානයට ආවා ඇවිල්ලා නැමීබියාව ඒ ප්‍රබල කණ්ඩායම පරාජයට පත් කරා. එය තමයි නැමීබියාවේ පුදුම සහගත වැඩේ කියන එක. ඉතින් මේ නැමීබියානු ජයග්‍රහණය පිළිබඳව ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් අමතක නොවන ජයග්‍රහණයක් බවට පත්වේවි කියලා ඔවුන් පවසනවා. ඔවුන් ඒ පිළිබඳව සෑහෙන්න කතා කරනවා. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අසාගෙන සිටීමටත් ටිකක් අපහසුයි. මොකද ඒ තරම් දැවැන්ත ජයග්‍රහණයක් තමයි නැමීබියානු කණ්ඩායම ලබා ගන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැන් තරුණ ක්‍රීඩකයන් වුණාට ඔවුන් ඉතාමත් හොඳ දක්ෂ ආක්‍රමණශීලී කණ්ඩායමක් ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කරමින් තමයි මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් පොඩි ක්‍රීඩකයන්වත් පොඩි කණ්ඩායමක්වත් නෙවෙයි. ඒ හින්දා නැමීබියානු කණ්ඩායමට මේ ජයග්‍රහණය ඉතාම ඉහළ එකක් බවට පත් වී තිබෙනවා. කොහොම වුණත් 18 වෙනිදා සහ 20 වෙනිදා පැවැත්වෙන තරඟ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කර දෙවන වටේට යන්නට අවස්ථාව ලැබේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු සහ අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් අංක 1 බවට පත් නොවුනොත් නැවතත් ආසියානු කණ්ඩායම් සමග තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ. කවුරුත් හිතාගෙන සිටියේ මේ කාණ්ඩයේ අංක 1 බවට පත් වී එංගලන්තය ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි වේගවත් කණ්ඩායම් සමග නැත්තම් ඕස්ට්‍රේලියානු තනතිලි හුරු පුරුදු කණ්ඩායම් සමග ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නට වේවි කිය. නමුත් දැන් පෙනී යන විදිහට අංක 2 බවට පත් වුනොත් නම් අපිට යන්නට වන්නේ සුපුරුදු කාණ්ඩයට, ඒ කියන්නේ ආසියානු කුසලානයේ ක්‍රීඩා කරපු කාණ්ඩයට. ඉතින් කොහොම වුණත් එතනට යන්නට කලින් අපිට අනිවාර්යයෙන්ම 18 සහ 20 තියෙන තරඟ දෙක ජයග්‍රහණය කළ යුතුම වෙනවා මෙම ලෝක කුසලානේ ඉදිරියට යන්න. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.